හරි දැන් අපි වැඩ කරගෙන යන්නේ අපේ 13 වෙනි ඇප්ලිකේෂන් එකත් එක්ක. ඉතින් ඔයා දන්නවා අපි මෙතනදී හදන්නේ සෝෂල් කියන සෝෂල් මීඩියා ටයිප් එකේ ඇප්ලිකේෂන් එකක්. හරි. ඉතින් මම කලින් පාර්ට් එකේදී පෙන්නුවා අපි හදන්න යන ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. අපි දැක්ක UI එක වයිස් ඇන් ෆන්ක්ෂනලිටි වයිස් අපි මොන වගේ ෆන්ක්ෂනලිටි එකක්ද අපි ඇප්ලිකේෂන් එකට ඉම්ප්ලිමන්ට් කරගන්න කියලා. ඉතින් මං හිතන දැන් ඔයාලට හොඳ අයිඩියාක් තියෙන්න ඕනේ එක ගැන. ඉතින් අපිට මේ සෙක්ෂන් එකදී මම බලන්නේ ඕවරෝල් ගත්තම මේ Flutter Fire CLI කියන ටූල් එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න. හරි. ඉතින් මෙන්න මේ Flutter Fire CLI එකත් එක්ක අපි Firebase configure කරගන්න කලින් අපි මෙන්න මේ ටූල් එක CLI ටූල් එක අපි ඉන්ස්ටෝල් කරගන්න ඕන. මේ CLI ටූල් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න වෙන්නේ npm පැකේජ් එකක් විදියට. ඒ කියන්නේ node පැකේජ් එකක් විදියට තමයි අපිට මේ Flutter Fire CLI කියන ටූල් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙන්නේ අපේ ඇප්ලිකේෂන් එකට ග්ලෝබලි. හරි. ඉතින් ඔයාට මතකද අපි Flutter ඉන්ස්ටෝලේෂන් ගැන කතා කරගන්නකොට කලින්ම සෙක්ෂන්ස් වල Flutter ඉන්ස්ටෝල් කරගන්න හැටි අපි හරියටම කතා කරද්දි මම ඔයාලට කිව්වා කොහොමද අපි Node.js අපි ඉන්ස්ටෝල් කරගෙන අපේ එන්වයරන්මන්ට් එකේ සෙටප් කරගන්න කියලා. ඉතින් ඔයා දන්නවා අපිට මේ විදිහට npm commands run කරන්න නම් අපිට අපේ එන්වයරන්මන්ට් එකේ අනිවාර්යෙන් Node.js ඉන්ස්ටෝල් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාට Node.js ඉන්ස්ටෝල් කරගන්න හැටිත් මම පෙන්නන්නම්. බට් ඔයාලට සම්පූර්ණ ගයිඩ් එකක් අවශ්‍ය නම් ඔයා පොඩ්ඩක් යන්න අපි Flutter ඉන්ස්ටෝලේෂන් කරන සෙක්ෂන් එකට. මම එතනදී ඔයාලට Node.js කියන්නේ මොකක්ද, Node.js ඉන්ස්ටෝල් කරගන්න එක මොකක්ද වෙන්නේ, ඔයගේ දේවල් ගොඩක් ප්‍රසන්ටේෂන් එක යූස් කරගෙන පැහැදිලි කරලත් ඇති. ඒ නිසා අනිවාර්යෙන් මොකක් හරි මිෂුවක් තියෙනවා නම් හෝ ඔයාට මොකක් හරිම තව දෙයක් තව මොන හරිම නොලෙජ් එකට එකතු කරගන්න අවශ්‍ය නම් මේ Node.js and overall මේ Node ගැන ඔයාට පුළුවන් අපේ Flutter ඉන්ස්ටෝලේෂන් කරපු සෙක්ෂන් එක ආයෙත් රිෆර් කරගන්න. හරි. ඉතින් ඔයාට නෝඩ් අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගෙන එන්වයරන්මන්ටල් වේරියබල්ස් ටික අපි සෙටප් කරගන්න ඕන. ඒ දේවල් ටික මම ඔක්කොම කතා කරනවා දැන්. එහෙනම් අපි බලමු කොහොමද නෝඩ් ඉන්ස්ටෝල් කරගෙන npm පැකේජ් එකක් විතර අපිට පුළුවන් Flutter Fire CLI එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ CLI එක ඉන්ස්ටෝල් කරගෙන අපිට පුළුවන් එක කමාන්ඩ් එකෙන් අපේ Firebase ප්‍රොජෙක්ට් එක සහ අපේ Flutter ප්‍රොජෙක්ට් එක configure කරගන්න. ඉතින් එතනදී අපිට platform එක select කරගන්න පුළුවන්. ඔවා මෙතනදී setup කරගන්නේ වාගේ Android application එකටද, iOS application එකටද, Mac එකටද, Windows ද, නැත්නම් desktop ද, web ද, ඔය වගේ අපිට මෙතනදී select කරගන්න options ටික තියෙනවා platform එක. අපිට හරියම පහසුවෙන් අපිට මේ දේවල් ටික select කරගෙන configurations ටික හදාගන්න පුළුවන්. හරි. right. එහෙනම් මේ configurations ටික හදාගද්දී වාට මොනවා හරි issue එකක් ආවොත් මේ issues එන්නේ සමහර වෙලාවට එක එක්කෙනාගේ environmental setup එක වෙනස් වෙන්න පුළුවන් machine එකෙන් machine එකට. ඒක නිසා සමහර වෙලාවට බොහෝ විට එන්නේ නැහැ. සමහර වෙලාවට මොකක් හරි issue එකක් ආවොත් පොඩ්ඩක් එන error එක copy කරලා Google කරලා බලන්න මේකට solution එකක් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන් වේවි. එහෙමත් solution එකක් හොයාගන්න බැරි වුණොත් අනිවාර්යෙන් comment section එකේ දාන්න මෙන්න මේ වගේ error එකක් එනවා කොහොමද මේක fix කරගන්න කියලා. හරි. එතකොට අපිට පුළුවන් comment section එකේදී මේ දේවල් ටික discuss කරගෙන යන්න. හරි. එහෙනම් අපි බලමු කොහොමද Flutter Fire CLI එක install කරගෙන අපේ Flutter project එකට Firebase project එකක් අපි link කරගන්නේ කියලා. රයිට්. දැන් අපි කලින් පාර්ට් එකේදී බැලුවා මොකක්ද අපි මේ ප්‍රොජෙක්ට් එකේදී හදන්න යන්නේ කියලා. අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් බැලුවෙන් අපි පොඩි ආකිටෙක්චර් වයිස් අපි ප්ලෑන් එකක් ගහගත්ත කොහොමද අපි මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්නේ කියලා. හරි. දැන් ඔක්කොම කරන්න කලින් අපි මුලින්ම මේ Flutter and Firebase configure කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මතක ඇති අපි Flutter and Firebase configure කරගන්නකොට කලින් අපි බැලුවේ කොහොමද මේක manually කරගන්න කියලා. ඉතින් මේක manually කරගන්න යද්දී ඔයා දැක්ක ඒක එච්චර පහසු දෙයක් නෙමෙයි. අපිට manually හැම ස්ටෙප් එකම follow කරගෙන යද්දී ඒක එච්චර පහසු දෙයක් උනේ නැහැ. ඉතින් ඒක manually කරගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නේ ලේසි විදිහ මුලින්ම කියලා දෙන්නේ නැතුව. එතකොට ඔයාලට මතකද අපිට SDK එක ඇතුලේ Android SDK එක ඇතුලේ වගේම iOS එක ඇතුලේත් අපිට හම්බුණා එක එක වැදගත් දේවල්. ඔයාලට මතකද අපි Android එකේ build gradle files බැලුවා, settings gradle files බැලුවා. ඔය වගේ ගොඩක් දේවල් ගැන අපි කතා කරා. ඉතින් ඔයාලට මතකද minimum SDK version එක මොකක්ද, target SDK version එකක් කියන්නේ මොකක්ද, NDK version එකක් කියන්නේ මොකද්ද, ඔය වගේ ගොඩක් දේවල් අපි කතා කරා. ඒ දේවල් අපිට හම්බෙන්නේ නැහැ මේක manually setup කරගන්නේ නැතුව අපි CLI එකෙන් setup කරගත්තොත්. මොකද CLI එකෙන් මේ ඔක්කොම දේවල් අපිට setup කරලා දෙන නිසා. හරි. right. ඉතින් ඒ දේවල් දැනගෙන ඉන්න එකෙත් ගොඩක් වැදගත්කමක් තියෙනවා. ඉතින් ඔයාලට මතකද අපි සමහර packages අපි use කරගන්නකොට ඔය minimum SDK version එක, target SDK version එක වගේ දේවල් අපි දැනගෙන ඉන්න එක නැත්නම් AY versions අපි වෙනස් කරගන්න වෙනවා. ඉතින් example එකක් විදිහට ඔයාලට මතකද Firebase Auth කියන package එක අපිට use කරගද්දී අපිට ඒක minimum SDK version එක ඔයාලට මතකද අපි update කරගත්තා. හරි. ඉතින් මේ දේවල් අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ දේවල් manually setup කරගන්නේ කොහොමද කියලා ඔයාලට මුලින්ම කියලා දීලා ඉඳියේ. හරි.
right then අපි බලමු කොහොමද flutter fire cli එක හරහා අපි මේ flutter and firebase configuration එක අපි හරියටම කරගන්නේ කියලා හරි සෙරටම කලින් අපි flutter project tag and firebase project tag හදාගනිමු ඉතින් මේ cli එක අපි use කරගන්න කලින් මේ cli එක පොඩි setup process එකක් තියෙනවා මුල්ම පාරට කරගන්නකොට ඉතින් අපි මේ දේවල් ටිකත් බලමු කොහොමද පිළිවෙලට කරගන්නේ කියලා right අපි මුලින්ම අපේ වැඩ ටික පටන් ගමු අපි flutter project tag හදලා මම මුලින්ම මගේ desktop එකේ වෙනද වගේම folder එකක් හදන්නම් මේ විදිහට අපි දෙමුකෝ socially කිය socially youtube කියලා දෙන්නම් ඉතින් ඔයා කැමති නමක් මේකට දාගන්න නැත්නම් socially අපි දෙමුකෝ socially app කිය ඉතින් මේකට ඔයාලට කැමති නමක් දාගන්න පුළුවා හරි දැන් අපි මේක ඇතුළට අපේ flutter application එක හදාගමු මම මේ විදිහට folder එක open කරගන්නවා මම මේක ඇතුළේ right click කරලා මගේ terminal එක මේ විදිහට මම open කරගන්නවා හරි right මම මුලින්ම මගේ flutter version එක පෙන්වන්න flutter dash dash version කියලා ඔයාලා type කරගත්තා නම් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් මගේ flutter version එක හරි ඔයාලට පේනවා 3.2 2.2 කියන එක තමයි 2.3 කියන එක තමයි මගේ flutter version එක. يعني ඔයාලට මෙතනදී dart version එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාත් මේ version එකට update කරගන්න. ඉතින් ඔයා මේ video එක බලනකොට මීට වඩා up to date version එකක් ඇවිල්ලා තියෙවි. කොහොම හරි මෙන්න මේ version එක ඕ මීට වඩා උඩ version එකක් ඔයා අනිවාර්යෙන් තියාගන්න. ඉතින් ඔයාලට flutter SDK එක update කරගන්න පුළුවන් flutter upgrade කියන command එකෙන්. මෙන්න මේ විදිහට flutter upgrade කියන command එකෙන් ඔයාලට සමහර වෙලාවට මේක force upgrade කරගන්න වෙවි. මෙන්න මේ command එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ SDK එක update කරගන්න. ඉතින් SDK එක සාමාන්‍යයෙන් update වෙන්න විනාඩි 5ක් 6ක් යනවා. ඔයාගේ internet connection එක අනුව තමයි ඒක වැඩ කරන්නේ. හරි. right. මම මේක දැන් clear කරගන්න. අපි මුලින්ම flutter project එකක් හදාගමු. flutter create. right. මම මේ folder එක ඇතුළේට මේ folder එකේ නම socially app කියන එක ඇතුළේ directly මම flutter project එකක් හදාගන්න එකට පුළුවන් ඔයාලට dot එක දෙන්න project එකේ name එක specify කරන්න නැතුව. හරි. ඔයාලට පේනවා මගේ project එක දැන් හැදිලා තින්නේ. මම මේක open කරගන්නම් මගේ code editor එක ඇතුළේට. right. අපි use කරගන්නේ ඔයාලට මතකද අපි කලින් ඉඳන් අපි use කරගෙන ආවේ අපි visual studio code තමයි අපි use කරගත්තේ. මම මේ project එක හදාගන්නත් use කරගන්නේ visual studio code. මොකද මේකට වැඩිය RAM එක එහෙම ගන්නෙ නැහැ. අපිට මේක පහසුවෙන් කරගෙන යන්න පුළුවන් Android studio එකට ටිකක් වැඩියෙන් RAM එක වගේම CPU එක ගන්නවා. ඉතින් හැමෝටම performance හොඳ machine එකක් නිසා මම මේක අපි VS code වලින් තමයි අපි වැඩික කරගෙන යන්නේ. හරි. හරි ඒක issue එකක් නෑ. ඔයා මොකක් මොන ID එක use කරගත්තත් ඔයාට ඒකේ issue එකක් නැහැ. ඒ දේවල් ටික ඔයාට ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි දැන් අපි flutter project එකක් හදාගත්තා. දැන් අපිට අවශ්‍ය වෙනවා firebase setup කරගන්න firebase project එකක්. අපි දැන් firebase project එකත් හදාගනිමු. හරි මම මේ විදිහට firebase console එකට යන්නම්. ඔයත් ඔයාගේ firebase console එක open කරගන්න. මේකෙන් අපිට පුළුවන් අලුතෙන් project එකක් හදාගන්න. හරි. ඉතින් ඔයාලට මෙතන තියෙන project එකට link කරගන්නත් පුළුවන්. මම අලුතෙන් project එකක් හදාගෙන මේක කියලා දෙන්නම් කොහොමද අපි හරියටම කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට flutter fire cli එක use කරගන්න යන project එකක් හදාගන්න කොට කියන configurations ටික කරගෙන යනකොට ඔයාලට පුළුවන් cli එක හරහා project එකක් හදාගන්න. but මම ඒක test කරලා තියෙනවා. මොකද කාලයක් තිස්සේ මම වැඩ කරගෙන යන නිසා සමහර වෙලාවට ඒ විදිහට ප්‍රොජෙක්ට් එකක් හදාගෙන යද්දි සමහර වෙලාවට සමහර කට්ටියට issues එනවා සමහර කට්ටියට ඒක හරිනවා ඒක නිසා කිසිම issue එකක් නැහැ ඔයාලට පුළුවන් ඔයාගේ firebase console එකට ඇවිල්ලා setup process එකක් නැහැනේ ඔයාලට පුළුවන් කෙලින්ම මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් හදන්න ඔයාලට ප්‍රොජෙක්ට් name එකක් විතරයි දෙන්න අවශ්‍ය වෙන්නේ වෙන මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරි අපි ඒක නිසා හැමෝටම issue එකක් නැතුව කරගන්න යන්න අවශ්‍ය නිසා මම මේ විදිහට create a project කෙනෙකු උඩ click කරලා අපි මේකට අලුතෙන් project එකක් create කරගමු. හරි ඔයාලට පේනවා මගේ දැනටමත් මේ විදිහට මම මේ close කරගත්තම ඔයාලට පේනවා දැනටමත් මගේ මෙතන socially කියලා project එකක් තියෙනවා. ඒක නිසා මට මේ නමින්ම project එකක් create කරගන්න බැහැ. අපි ඒක නිසා මෙතනට මම socially app වගේ මොකක් හරි මම වෙන නමක් මේකට use කරගන්න. socially app වගේ මම මේ විදිහට මේකට මෙන්න මේ නම ඔයාලට වෙන underscores use කරන්න බෑ අපිට මම මේ විදිහට ඔයාලට බලන් ස්තනක් තිබ්බත් issue එකක් නෑ මට මතක විදිහට හරි මේ විදිහට මම මේකට socially app කියලා දෙන්න continue කෙනෙකුට click කරගන්න ඔයාලට project එකට analytics අවශ්‍ය නම් ඔයාලට analytics activate කරගන්න පුළුවන් ඉතින් analytics වගේ දෙයක් ගැන මම ඔයාලට ඉස්සරහට කතා කරනවා අනිවාර්යයෙන් වෙනම section එකක් අරන් අපි application එක deploy කරගත්තට පස්සේ තමයි අපි මේ දේවල් කතා කරන්න ඕනේ මොකද analytics බලන්න තාම අපි application එක publish කරන්න නැතුව analytics බලන්න බැහැ අපිට but අපිට testing කරගෙන යන්න පුළුවන් හරි මේ දේවල් මම කියලා දෙන්නම් මේක activate කරගෙන තිබ්බත් කමක් නැහැ අපිට දැනට මේ services අවශ්‍ය නැති නිසා මම මේ විදිහට
මේක ඩියක්ටේට් කරගන්න ඩියක්ටේට් කරගෙන ක්‍රියේට් ප්‍රොජෙක්ට් කෙනෙකුට ක්ලික් කරගන්න හරි ඉතින් නොන් දේවල් ටික විතරයි කරන්න ඕනේ වෙනත් මොනවත් සෙටප් ප්‍රොසෙස් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතුරු දේවල් ටික ඔක්කොම අපේ Flutter Fire CLI එකෙන් මැනේජ් කරගන්නවා හරි ඔන්න දැන් අපේ Firebase ප්‍රොජෙක්ට් එක හැදිලා තියෙනවා දැන් වට පුළුවන් continue කෙනෙකුට ක්ලික් කරගත්තට පස්සේ ඩෑෂ්බෝඩ් එකට continue වෙන්න right ඔන්න දැන් අපි ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා මොනවත් link කරගෙන නැහැ මං normal default Flutter project එකක් හදාගත්තෙන් මං Firebase project එකක් හදාගත්තක විතරයි කරේ හරි හරි දැන් අපි යමු අපේ Firebase CLI කියන්නේ මොකක්ද කියලා බලන්න ඉතින් ඔයාලට බලන්න මෙතන iOS මෙතන Android web වගේම මෙතන Unity වගේම මෙතන Flutter කියලා option එකක් තියෙනවා ඉතින් දැන් අපිටත් අවශ්‍යත් වෙන්නේ නේද අපේ Firebase project එක Flutter project එකට link කරගන්න තමයි ඒක නිසා මම මේ Flutter කියනකොට එකපාරක් click කරගන්න ඉතින් ඔයාලට ওই ඔප්ෂන් එක එන්නේ නැත්තම් ඔයා මෙන්න මෙතන බලන්න මේ හරියෙන් ඔයාලට ඇප්ලිකේෂන් එකක් ඇඩ් කරගන්න කියලා ඇති. දැනටමත් ඇප්ලිකේෂන් එකක් තියෙනවා නම් ඔයාලට ඔය පෙන්වන්නේ නැහැ මේ විදිහට පෙන්වන්නේ නැහැ. ඔයාලට අලුතෙන් ඇප් එකක් ඇඩ් කරගන්න වෙනවා. ඉතින් තාම අපේ මේ ප්‍රොජෙක්ට් එකට අපි ඇප්ලිකේෂන් එකක් ඇඩ් කරගත්තේ නැති නිසා ඔයාලට මේ වගේ පෙන්වයි අනිවාර්යෙන්. Flutter කියනකොට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන මුලින්ම මම ඉන්ස්ටෝල් කරගන්න ඕනේ Firebase CLI එක. හරි? අපි Flutter SDK එක සෙටප් කරගෙන තියෙනවා. අපි මේ Firebase CLI එක හරියට සෙටප් කරගන්න ඕනේ. එතකොට අපිට Firebase services වලට අපි local machine එකෙන් access කරන්න පුළුවන්. හරි? ඉතින් ඔයාලට Firebase CLI කියලා search කරගන්න. CLI කියලා search කරගෙන මෙන්න මෙතන එන මෙන්න මේ link එකට යන්න. මේ link එකට ආවට පස්සේ මේ විදිහට අපි Firebase CLI documentation එකට තමයි අරගෙන යන්නේ. හරි. මුලින්ම අපි කරගන්න ඕනේ මේ විදිහට Firebase CLI එක අපේ environment එකේ install කරගන්න ඕනේ. ඔයාලට පේනවා මේක npm package එකක් විදිහට තමයි install වෙන්නේ. ඉතින් මම හිතනවා npm කියන්නේ මොකක්ද කියලා දන්නව ඇති. npm කියන්නේ දන්නේ නැති කෙනෙක් නම් node package manager කියන එක. ඉතින් අපිට node package manager එක හරහා තමයි මෙන්න මෙතන තියෙන firebase tools කියන package එක globally install වෙන්නේ. හරි? මේ -g කියන්නේ globally install කරගන්නවා firebase tools කියන package එක. හරි? ඉතින් මේක ඔයා node setup කරගත්තේ නැත්නම් ඔයාට npm run කරගන්න බෑ. ඒක නිසා ඔයාට පුළුවන් node install කරගන්න. එකට පුළුවන් ඔයාට මුලින්ම ඔයා වෙනම ටැබ් එකක් ඕපන් කරගන්න. අර ටැබ් එක ක්ලෝස් කරන්න එපා. ඔයාලු ටැබ් එකක් ඕපන් කරගෙන node.js download නැත්නම් node.js කියලා සර්ච් කරගන්න. node.js කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයා යන්න වෙන විදිහට node.js org කියන ඕගනයිසේෂන් එකකින් හදලා තියෙන වෙබ්සයිට් එකට. හරි? දැන් අපි node.js තමයි ඉන්ස්ටෝල් කරගන්න යන්නේ. ඉතින් මේ දේවල් මම ඔයාට මතක දෙවි Flutter setup කරගන්නකොට මම ඔයාට මතක තියි අපි node පවා setup කරගන්න හැටි කියලා දුන්නා. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති අයි අපි මේ දේවල් එතනදී කියලා දුන්නේ කියලා setup කරගන්න. මොකද මේ දේවල් අනිවාර්යෙන් අවශ්‍ය වෙන නිසා. හරි. ඉතින් ඔයා මේ විදිහට download කරලා setup කරගත්තේ නැත්නම් අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මේක ලොකු අමාරු දෙයක් නැහැ. ඔයාට පුළුවන් මෙන්න මෙතන download කරගන්න node.js. මෙන්න මෙතන LTS කියන්නේ long term support කියන version එක මේක download කරගන්න. ඔයාලට පේන මේක ඩවුන්ලෝඩ් වෙන MSI එකක් විදිහට ඊළඟට තියෙන ඔයාලට ඩබල් ක්ලික් කරලා normal application එකක් install කරගන්න විදිහටම next next දීලා මේක install කරගන්න. ඒක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. හරි? ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් environmental variables ටික setup කරගන්න ඕනේ. environmental variables ටික ඔයාලට setup කරගන්න පුළුවන්. මම මේ විදිහට ඔයාගේ ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයාගේ node කොතනටද install වුනේ කියලා. සාමාන්‍යයෙන් program files වලට තමයි node install වෙන්නේ default location එකේ ඔයා install කරගෙන ගියා නම්. ඉතින් ඔයාට බලන්න පුළුවන් node කියලා එකක් අපි බලමු මෙතන program files වල මෙන්න මෙතන ඔයාට වෙන node.js කියලා install වෙලා තියෙනවා. ඔයා node.js බලන්න හරියට මගේ install වෙලා තින්නේ C එකේ program files වල node.js කියන ෆෝල්ඩර් එකක් මගේ හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඩිෆෝල්ට් ලොකේෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ස්ටොලේෂන් එකේදී ලොකේෂන් එක කොහෙටද මේක ඉන්ස්ටෝල් වෙන්නේ කියලා. හරි? ඒක ගොඩක් අමාරු දේවල් නෙමෙයි. ඊළඟට ඔයා මෙන්න මෙතන මෙන්න මේ node.js කියන එකේ ලොකේෂන් එක ඔයා කොපි කරගන්න ඕනේ. හරි? මෙන්න මෙතන මේ node.js කියන ලොකේෂන් එක ඔයා කොපි කරගන්න. කොපි කරගෙන ඔයා යන්න ඕනේ ඔයාගේ ටර්මිනල් එකට. ටර්මිනල් එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න env කියලා. env කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ environmental variables ටික අපි setup කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් ඔක්කොම මම කලින් කතා කරා Firebase Flutter installation එකේදී. right ඒක search කර ඒක enter කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොඩි pop-up එකක් එනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න මෙතන environment variables කියන තැනට. environment variables කියන තැනට එන්න path කියන එක select කරගන්න. ඔයාලට පේනවා user variables වල and system variables වල අපි දෙකේම හදාගන්න ඕනේ path එක. user variables වල path එක select කරගෙන මේක edit කරගන්න ඕනේ. හරි මේ විදිහට edit කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මම මෙතන දාගත්ත එක ඔයාලට මම පෙන්නුවොත් ඔයාලට පේනවා node.js කියන path එක මම දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මම දැනට දාගන්න ඔයාලට පුළුවන් new කියන එක මේ විදිහට new
කියනක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් අපි කොපි කරගත්ත පාත් එක, පාත් එක කියන්නේ ඔයාලට මතක ඇති මෙන්න මෙතන නෝඩ් ජේස් ඉන්ස්ටෝල් වෙලා තියෙන මෙන්න මේ පාත් එක කොපි කරගෙන මෙන්න මෙතනට පේස්ට් කරගන්න විතරයි ඔයාලට තියෙන්නේ. පේස්ට් කරගෙන හරි ඕකේ කරගන්න. ඊළඟට සිස්ටම් වේරියබල්ස් වලටත් එන්න. මේකෙත් පාත් කියලා එකක් තියෙනවා, මේකත් එඩිට් කරගන්න පුළුවන් ඔයාලට. මේකෙත් ඔයාලට බලාගන්න පුළුවන් අපිට බොහෝ වෙලාවට යූසර් වේරියබල්ස් වල තිබ්බොත් වැඩ කරනවා, බට් ඔවා මේක සිස්ටම් වේරියබල්ස් වලට ඔයාලට වෙන මම මේ විදිහට දාගෙන තියෙනවා. මේකත් නිව් කියන තැනට ඇවිල්ලා අලුත් එකක් ඕපන් කරගෙන මේක පේස්ට් කරගන්න. ඊළඟට ඕකේ දීලා මේක ඕකේ කරගන්න, මේකත් ඕකේ කරගන්න. හරි රයිට්. ඊළඟට ඔයාලට පුළුවන් ටර්මිනල් එක ඕපන් කරගන්න වගේ. ඉතින් මේ තින් අපි ටර්මිනල් එක නැත්නම් CMD එක command prompt එක ඕපන් කරගන්න. හරි ඉතින් මේක ඕනම ලොකේෂන් එකක්, මේක ඔයාගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඕපන් කරගන්න ඕනේ. මේ විදිහට normal ඔයාගේ ටර්මිනල් එක මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ඕනේ අපේ නෝඩ් ඉන්ස්ටෝල් වෙලාද කියලා. අපි දැන් ඒක තමයි චෙක් කරගන්නේ. ඔයාලට පුළුවන් නෝඩ් ඩෑෂ් ඩෑෂ් version කියලා දුන්නා නම් බලන්න ඔයාගේ නෝඩ් version එක. ඉතින් ඔයාලට පේනවා මගේ මේ විදිහට නෝඩ් version එක පෙන්නනවා නම් ඔයා මෙතනදී ඔයාලට මතකද අපි මෙතනදී download කරගත්ත install කරගත්ත ඔයාලට පේනවා නෝඩ් version එක මේ විදිහට පෙන්නනවා නම් ඔයාගේ හරියට දැන් නෝඩ් install වෙලා තියෙනවා. එහෙනම් ඔයාලට මේ වැඩ ටික ඉස්සරහට continue කරගෙන යන්න පුළුවන්. ඉතින් හරිම සරලයි. මේ ගොඩක් අමාරු දෙයක් කියලා හිතන්න එපා. අපි අනිවාර්යෙන් නෝඩ් install කරගෙන තියෙන්න ඕන. හරි ඉතින් මේක ඔයාලට පැටලෙනවා නම් මම මේ ඉන්ස්ටෝලේෂන් ප්‍රොසෙස් එක ඔක්කොම කරගන්න හැටි කොහොමද කියලා හරියටම කියලා දුන්න අපි ෆ්ලටර් ඉන්ස්ටෝල් කරගන්නකොට. ඉතින් ඒ වීඩියෝස් දෙක අනිවාර්යෙන් ආයෙත් රිෆර් කරගන්න. හරි දැන් ඔයා නෝඩ් ඉන්ස්ටෝල් කරලා තියෙනවනේ අනිවාර්යෙන්. නෝඩ් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ආයෙත් අපි එනවා මේ විදියට ෆ්ලටර් ෆයර් ඩොකියුමන්ටේෂන් එකට. හරි ඔයාලට පේනවා මෙතන ඒ කට්ටිය කියලා තිනවා if not make sure you have node js installed on your machine. මේ විදියට අනිවාර්යෙන් තියෙනවනේ. ඊට පස්සේ මම මෙන්න මෙතන මෙන්න මේ කමාන්ඩ් එක කොපි කරගන්න. ඉතින් මේක ග්ලෝබල් නිසා ඔයාට ලොකේෂන් එකක් අවුලක් නැහැ. බට් මම මෙතන මගේ ෆයර්බේස් අපි හදාගත්ත ෆ්ලටර් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා මම මේක ටර්මිනල් එක ඕපන් කරගන්නම්. මෙන්න මෙතන ඔයාට පුළුවන් මෙන්න මෙතන ටර්මිනල් එක ඕපන් කරගන්න. නැත්තම් view ටර්මිනල් කියන එක දුන්නා නම් ඔයාට පුළුවන් ටර්මිනල් එක මේ විදිහට ඕපන් කරගන්න. හරි දැන් මම මගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඉන්නේ. මගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ මම npm අර කමාන්ඩ් එක මේ විදිහට පේස්ට් කරගන්නම්. npm install -g global install කරගන්න මම firebase tools ටික. හරි ඔයාලට පේනවා මෙතන npm install. මෙන්න මේක කොපි කරගත්තනම් හරි මේක මේ විදිහට install කරගන්න. ඉතින් මේක install වෙන ටික වෙලාවක් යාවි. අපි බලමු මේක install වුණාට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ කියලා. රයිට් ඔයාලට පේනවා දැන් මගේ firebase tools ටික install වෙලා තියෙනවා. ඔයාලට පේනවා added 20 packages removed 4 packages ඔය විදිහට වැටලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ දැන් npm package එක install වෙලා තියෙන්න ඕන. හරි රයිට්. ඊළඟට අපි මෙන්න මෙතන next install flutter fire cli by running the following command. ඒ කියන්නේ අපි flutter fire cli එකත් install කරගන්න ඕනේ. ඔයාගේ මේක install කරන්න. ඉතින් මේක ඔයාට cmd එක install කරගත්තත් කිසිම issue එකක් නැහැ. ඔයාට දැන් මේක මේ විදිහට paste කරගෙන run කරගන්න. ඉතින් මේක run කරගන්න ඔයා අනිවාර්යෙන් අපි උඩ run කරගත්ත එක run කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඔයාට පේනවා මගේ flutter fire cli එක දැන් installed executable flutter fire කියලා වැටලා තිනවා. එහෙනම් දැන් මගේ සාර්ථකව flutter fire cli එකක් දැන් install වෙලා තියෙනවා. හරි දැන් මම ආයෙත් පැහැදිලි කරන්න අපි මුලින්ම මොකක්ද කරගත්තේ. අපි මුලින්ම ආව flutter fire cli එකට. ඊළඟට අපි node.js install කරගත්තා, environmental variables ටික setup කරගත්තා. ඊළඟට අපි npm package එකක් අපිට npm run කරගන්න නිසා තමයි අපි node install කරගත්තේ. ඊළඟට මම මේක firebase tools කියන එක මම npm package එකක් විදිහට install කරගත්තා. ඒක install වුණාට පස්සේ ඉතින් ඒක සමහරලාට ටිකක් වෙලා යාවි install වෙන්න. ඊළඟට මම මේ විදිහට flutter fire cli එකත් මම මේ විදිහට install කරගත්තා. ඔයාලට පේනවා .dart pub global කියන .sdk එක අනිවාර්යෙන්ම ආගව තියෙන්න ඕනේ. ඉතින් ඔය flutter sdk එක අනිවාර්යෙන් setup කරගත්තා නම් .dart එක අනිවාර්යෙන් අපිට setup වෙනවා. හරි හරි දැන් අපිට මෙන්න මෙතන commands ටිකක් තියෙනවා. අපි මෙන්න මෙතන මේක අපිට තියාගන්න එක වටිනවා. අපි මේක මේ documentation එක open එකේම තියාගමු. හරි අපි යමු ආයෙත් firebase එකට. ඉතින් අපි මෙන්න මෙතන දැන් අපේ පළවෙනි step එක කරගත්තා නේද. අපි flutter fire cli එක install කරගත්තා. අපි දැන් බලමු ඊළඟ step එක මොකක්ද කියලා. දැන් අපි මෙන්න මේකත් setup කරගත්තා. ඔයාලට මතකදී .dart pub global activate fire මේකත් අපි run කරගත්තා. ඊළඟට මට මෙන්න මේක තමයි ඔයාලට පේනවා flutter fire cli එකෙන් configure වෙලාම තමයි තියෙන්නේ. මේ flutter fire configure කියන command එක run කරන්න නම් අනිවාර්යෙන් flutter fire cli එක අපි install කරගෙන තියෙන්න ඕන. හරි දැන් මම මෙන්න මේක කොපි කරගන්නම්. ඔටෝමැටිකලි මම දැන් ඉන්නේ මගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ, සෝෂල් ඇප් කියන එක ඇතුලේ. ඔයාලට පේනවා ප්‍රොජෙක්ට් ID එක දැන් අපි මේකට පාස්ට් කරගෙන අපි ප්‍රොජෙක්ට් ඩීටේල්ස් ටික සෙටප් කරගන්න එක තමයි බේසිකලි මේකෙන් වෙන්නේ. හරි මම මේක මෙතනින් කොපි කරගන්නම්. කොපි කරගෙන ආයෙත් මගේ ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා මම මේක මෙතනට පේස්ට් කරන්නම් මෙන්න මේ විදිහට. පේස්ට් කරලා එන්ටර් කරගන්න. අනිවාර්යෙන් flutter fire cli එකව ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනේ මෙන්න මේ
කමාන්් එක රන් කරගෙන රයිටෝට පේනවා ඒක රන් කරගත්තට පස්සේ අපින් මේ වගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. හරි බලන්න ෆවන්් ෆයි ෆයිබේස් ප්‍රජෙට් ගැන සම්පූර්ණයමට ෆයිබේස් ප්‍රජෙට් පහක් තින එක හොයාගත්ත ඉටස් මේ දර සෝෂලි කෙනෙකටමයි සිටප් කරගන්න හ නිරස් මෙත හනවා විච් පලටෆෝර්ම් ට කන්ෆිගරේන් සපෝට කියන මෙතැද අපි ලිින්ක් කරගන්න අවශ්‍ය පලට ෆෝර්ම්ස් මොවාද කියලා නොති අපි මෙ මෙත හරි පට ෝම් ටි සිලට කරන්න විතර අපි කරන්න නට න්ඩරෝඩ වශර අපිට න්ඩරෝඩ නිවාර වශයි iOS මට අවශ්‍යයි මැක්කෝස් මට අවශ්‍යනය නිසාමට මේ සිලට කරන ස්පේස් බයික පලස් කරන්න පුළුවන් අඩකුල මේදට සිලට න්ඩ සිලට කරන්න ස්පේස් බයිකෙන් මට වෙබ් එකත් අනිවාර අවශයි මට විඩෝස් කෙනක දැනට වශ්‍යන එනිසාවා මෙතින් ඇන්ඩරෝඩ් iOS ඇන් වෙබ් කියන තුන සිලට් කරගන එන්ටර් කරගන්න හරි ඊළඟට මෙන්න මෙතන අහනවා ප්‍රශ්නයක්. ඔයාට ඔයාගේ පැකේජ් නේම් එක වා දෙන්න ඕන. හරි? ඔයාට මතකද මම මේක zoom out කරගත්තොත් ඔයාට මතකද මෙන්න මේ විදිහට අපි පැකේජ් නේම් එක හොයාගත්තාට මතකද අපි manually android වලට setup කරගන්නකොට ඔයාට පේනවා මෙතනද අපි දෙන්න ඕන. මේ විදිහට com.example.app ඔයාගේ මතකද ඔයාට පැකේජ් නේම් එක අපි හොයාගත්තා. ඉතින් ඔයාට පැකේජ් නේම් එක හොයාගන්න පුළුවන් android folder එක ඇතුළට යන්න, app කෙනෙක් ඇතුළට යන්න, build gradle එක open කරගන්න. හරි? මෙන මේකේ පොඩ්ඩක් යටට ආවට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් පැකේජ් නේම් එක මෙන්න මේ විදිහට line 27 ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාගේ project එකේ package name එක. හරි? right. දැන් මම ආයෙත් මේක zoom කරගන්නම්. zoom කරගෙන අපි මේක පොඩ්ඩක් full screen දාගමු. දැන් ඔයාලට පුළුවන් මෙතනට ඔයාගේ package name එක මේ විදිහට මම මෙන්න මෙතනට මම මේක ආයෙත් control c ගහලා මේක close කරගන්නම්. මම මේක ආයෙත් clear කරගෙන මම අර command එක run කරන්න මුලින් ඉඳන්. හරි? ඉතින් මේ දේවල් ඔයා කරගන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට පේන්නේ නැති නිසා තමයි මම අතන මේක close කරගත්තේ. ඔයාට package name එක තමයි මෙන්න මෙතනට අවශ්‍ය වෙන්නේ. මම ආයෙත් flutter file configure අර ගත්ත කෝඩ් එක දුන්නා. ඊට පස්සේ මම මෙතනින් macOS and Windows sign කරගෙන Android iOS web වලට විතරක් තියාගෙන මේක යන්නම්. ඊළඟට මෙන්න මෙතනට ඔයා enter කරගන්න ඕනේ com. මෙන්න මෙතන අපේ package name එක තමයි මම මෙන්න මෙතන තමයි මේක දෙන්න ඕනේ. example.socially මේක හරියටම දෙන්න ඕනේ මේ නම app. හරි? බලන්න com. example.socially underscore app. හරි මේක දීලා enter කරගන්න. right. ඔය package name එක හරියට දෙන්න ඕනේ මොකද මේ package name එකෙන් තමයි මේක bind වෙන්නේ හරියටම. right. ඒක නිසා package name එක දෙන්න. right. ඔයාලට පේන දැන් configuration process එක හරියට වෙනවා. ඔයාලට පේන string new firebase android app. දැන් android app එක තමයි register වෙන්නේ. right. ඔයාලට පේනවා ios app එක register වෙනවා. fetching registered ios. ඊට පස්සේ re-registering firebase ios. හරි? ඊට පස්සේ web එකට config වෙනවා ඔයාලට පේනවා. හරි ඔයාලට පේනවා platforms ටික configure වුණා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන synchronize java class path configuration මේක synchronize කරගන්න අවශ්‍ය නැහැ. මම never කියන එක දෙන්න. හරි ඊළඟට ඔයාලට පේනවා platform firebase ids ටික අපිට බලා ගන්න පුළුවන්. දැන් අපේ setup වුණ platforms ටික බලා ගන්න පුළුවන් web එකට android එකට and ios එකට දැන් setup වෙලා තින්. හරි? ඔයාලට platform ids ටිකත් firebase app ids ටිකත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. හරි? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඔයාගේ අනිවාර්යෙන්ම යන්න මෙන්න මේ step එක. දැන් අපි next කෙනෙකුට යමු. හරි? දැන් අපි මෙන්න මේක හරියට add කරගන්න ඕන. ඒක නිසා අපි මේ දේවල් ටික පොඩ්ඩක් ඇඩ් කරගෙනමු අපි setup page එක බලන්න කලින්. හරි? දැන් අපි ඉන්නේ අපේ තුන්වෙනි step එකේ. දැන් අපි මෙන්න මේ තුන්වෙනි step එක හරියට හදාගන්න ඕන. ඒකට පුළුවන් වාට මුලින්ම වාගේ flutter project එකට යන්න. මේ දේවල් දැන් අවශ්‍ය නැහැ. මේක close කරලා දාන්න. මම මේකත් close කරලා දාන්න. දැන් ඔයා lib එකට යන්න ඕනේ. මම android folder එකත් close කරගෙන lib එකට යන්න වාට වෙන firebase options file එක දැන් add වෙලා තියෙනවා. මෙන්න මේ firebase options කියන ෆයිල් එකෙන් තමයි අපි ඔක්කොම configurations add කරගන්නේ. ඉතින් මේක automatically generate වෙන්න ඕනවා හරියට අපේ setup process එක කරගත්තා නම්. හරි? ඉතින් මෙතනදී අපි packages කීපයක් install කරගන්න ඕනේ. ඒකයි මෙතන error එකක් එන්නේ. මම මෙතනදී ඔයාලට පෙන්වන්නම් පොඩි දේවල් කීපයක්. ඔයාලට මෙන්න මෙතනදී ඔයාලට පේන web එකේ configurations ටික and android configurations ටික සහ අපේ iOS එකේ configurations ටික තමයි basically ගත්තොත් මේ ෆයිල් එක ඇතුලේ තියෙන්නේ. එතකොට අපි අර manually කරගත්ත දේ තමයි ඔයාලට මතකද අපි Google services json ෆයිල් එකක් දාගෙන තමයි මේක manually කරගත්තේ. ඉතින් මේ manually කරගන්න වැඩේ තමයි ඔක්කොම configure වෙලා අපිට මෙන්න මෙතනට ලස්සන්ට මේක වැටිලා තියෙන්නේ. හරි? දැන් අපි මෙන්න මේ options ෆයිල් එකෙන් තමයි අපි import කරගන්න ඕනේ අපේ මෙන්න මෙතන ඔයාලට මතකද main එකේ අපි configure කරගන්න ඕනේ firebase. ඒ දේවල් ටික අපි options ෆයිල් එකෙන් තමයි කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි? ඔයාලට පේනවා මුලින්ම මම මෙතන package එකක් install කරගන්න ඕනේ. ඔයාලට පේනවා මේ firebase core කියන package එක මම install කරගන්න ඕනේ. හරි? ඉතින් ඔයාලට මේක search කරගන්න පුළුවන් firebase core වගේ search කරගත්තනම් මේ package එක ඔයාලට install කරගන්න පුළුවන්. right firebase core මෙන්න මේක
කොපි කරගන්න ෆයිබෙස් අයිඩියක මෙන මෙතනින් කොපි කරගන්න වේෂන් එකත් එක්ක කොපි කරගෙන වා යන්න මෙතනට අපේ ඩිපෙන්ඩන්සිස් චටතට ඇවිල්ලා කපිජන අයිකන්ස් වලට යටින් මේ විදිහට පේස්ට් කරගන්න. හරි, අනිවාර්යෙන් පබ්ගෙට් කරන්නෙන් අරින්න. එතකොට ඔය එරර්ස් ටික රිසෝල්ව් වෙනවා. හරි, අපි මේක ක්ලෝස් කරලා දාමු. ඔයාලට පේනවා එරර්ස් ටික අයින් වෙලා දැන් තියෙනවා. මොකද මගේ Firebase Core පැකේජ් එක දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඔයාලට පේනවා Firebase Core වලින් තමයි මේ Firebase Options ෆයිල් එක මේ විදිහට ගන්න. හරි, රයිට්. ඉතින් මේක මොනවත්ම වෙනස්කම් කරගන්න එපා. මේක මොනවත්ම වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. ඔයා යන්න ඕනේ වගේ මේන් ඩාට් එකට. මේන් ඩාට් එක ඇවිල්ලා අපි මෙන්න මෙතන තියෙන අපේ වෙන මේ කමෙන්ට්ස් ටික මම මේ විදිහට ලයින් 7 ඉඳන් මාක් කරගෙන ඇවිල්ලා මේ විදිහට අයින් කරගන්න. ඊළඟට මම මේ විදිහට ස්ටේට්ලස් විජෙට් එකක් විදිහට මේක දාගන්නවා. මම මෙන්න මෙතන ඩිසේබල් කරගන්නම් මගේ කම්ප්ලීෂන්ස් ටික. වාට පුළුවන් ස්ටේට්ලස් විජෙට් එකක් විදිහට මේක මේ විදිහට දාගන්න මයි කියන එක. හරි, අපි දැන්ට ප්ලේස් හෝල්ඩයක් නැතුව අපි මෙතනට මැටිරියල් ලැප් එකක් දාගමු. අපිට චෙක් කරගන්න අවශ්‍යයි මේ දේවල් ටික වැඩ කරනවද කියලා. මැටිරියල් ලැප් එකේ හෝම් එක විදිහට මම වෙනිදා වගේම සෝරි වෙනිදා වගේම අපි ස්කැෆ් හෝල්ඩයක් දාගමු. අපිට චෙක් කරගන්න පුළුවන් මේ දේවල් ටික ලස්සනට වැඩ කරනවද කියලා. හරි, ඊළඟට ඔයාලට මතකද අපි මෙන්න මෙතන ඇප්ලිකේෂන් එක රන් වෙන්න කලින් අපි කන්ෆිගරේෂන්ස් ටික හදාගන්න ඕනේ. ඒක තමයි අපිට මෙතන මෙන්න මෙතන ෆයර්බේස් එකේ තියෙන මෙන්න මේ විදිහට අපිට කන්ෆිගරේෂන්ස් ටික හදාගන්න විදිය. හරි, දැන් අපි මුලින්ම මේ කන්ෆිගරේෂන්ස් ටික හදාගමු. හරි, මම මෙන්න මෙතන මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්නම් මෙතන. හරි, මේක කොපි කරගන්න අනිවාර්යෙන්. මේක කොපි කරගෙන ඔයාගේ මේන් කෝඩ් එකට එන්න. මේන් කෝඩ් එකේ රන් ඇප් කියන මෙතඩ් එකට කලින් අපි මේ දේවල් ටික ඉනිෂලයිස් කරගන්න ඕනේ. ඔයාට පුළුවන් මුලින්ම බයින්ඩින් එක හදාගන්න ඕනේ. විජෙට් flutter binding dot ensure initialized and ඊළඟට අපි මෙතනින් paste කරගන්න ඕනේ අපි copy කරගත්ත දේ. ඊළඟට ඔයාට පුළුවන් Firebase core package එක import කරගන්න. and ඔයාට පේන මේක await නම් මේක අනිවාර්යෙන් asynchronous විදිහට ලකුණු කරගන්න ඕනේ. ඊළඟට ඔයාට පුළුවන් Firebase options package එකත් options file එකත් ඔයාට පේන මෙතනදි import වෙනවා. ඉතින් මෙතනදී බේසිකලි ඔයාලට මතකද අපි කලින් කරගත්ත දේට වඩා වෙනස් වෙලා තියෙන මෙතනදී ඉනිෂලයිස් වෙන එක. මේක අනිවාර්යෙන් ප්ලැට්ෆෝම් එක. ඔයාලට වෙන මේ කරන්ට් ප්ලැට්ෆෝම් කියන එකෙන් බලන්න පුළුවන් අපිට දැන්ට තියෙන ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා. කරන්ට් ප්ලැට්ෆෝම් එක වෙබ් නා Firebase options වලින් configure වෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ වෙබ් එකට අදාළ configurations ටික. ඉතින් current platform එක Android නම් Android වලට අදාළ configurations ටික, iOS නම් iOS වලට අදාළ configurations ටික configure වෙන එක තමයි Firebase options file එකේ මෙන්න මේ method එකකින් වෙන්නේ. එතකොට අපිට manually මෙතනට දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ configurations ටික. අපිට අවශ්‍ය නම් git ignore එකකින් මේක ignore කරලා දාන්නත් පුළුවන්. එතකොට මේක GitHub එකට push වෙන්නේත් නැහැ. හරි, ඉතින් මේ දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න. මේ දේවල් හොඳ practice එකක් විදිහට කරගන්න. මොකද මේ දේවල් වැඩි අපි publicly මේක දේවල් expose කරගන්න කිච්චර හොඳ දෙයක් නෙවෙයි නිසා. හරි, ඉතින් මේ දේවල් මම කලිනුත් කතා කරා කොහොමද git ignore එකක් setup කරගන්න, env file setup කරගන්න කියලා. මං ආයෙ ආයෙත් මේ දේවල් දිගටම කියලා දෙන්න එකේ තේරුමක් නැහැ. හරි, දැන් අපි මේකත් දාගත්තා. ඊට පස්සේ වාට පුළුවන් continue to console කියන කුඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගෙනවා අනිවාර්යෙන් මේ console එක restart කරගන්න. හරි, console එක restart කරගත්තට පස්සේ වාට පේනවා මෙතන අපි setup කරගත්ත Android application එක. වාට පේනවා 3 apps basically setup වෙලා තියෙනවා. අපිට Android එක setup වෙලා තියෙනවා, iOS එක setup වෙලා තියෙනවා, අපිට මෙන්න මෙතන web කියන එක setup වෙලා තියෙනවා. හරි, right. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන අපේ ඉතුරු දේවල් ටික හරියට configure කරගෙන යන්න. right. දැන් අපි මුලින්ම අපේ Flutter project එකට එමු. Flutter project එකට ඇවිල්ලා පොඩි දේවල් ටිකක් ඔයාට පොඩි එක දෙයක් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. හරි, මෙතනදී ඔයා පොඩ්ඩක් ඔයාගේ Android එකේ build gradle එකට එන්න. හරි, build gradle එකේ ඔයාට පේන මෙතන අපිට Kotlin versions එහෙම මොනවත් setup වෙලා නැහැ. app එකේ gradle එකට ආවත් ඔයාට පේන මොනවත් එහෙම versions manually setup වෙලා නැහැ. බට් ඔයා දන්නවා අපිට latest Kotlin version එකට update කරන්න කියලා අනිවාර්යෙන් අපිට issue එකක් එනවා. ඒක නිසා ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඇවිල්ලා ඔයාගේ Kotlin version එක update කරගන්න. හරි, ඒකට පුළුවන් ඔයාට මෙන්න මෙතන Kotlin JetBrains Kotlin version එකට එන්න. මෙතනට ඇවිල්ලා මෙතන මේ තියෙන්නේ old version එකක්. මේක ඔයාට පුළුවන් update කරගන්න 2.0.0 විදිහට. ඉතින් මෙන්න මේක තමයි දැනට මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට තියෙන ස්ටේබල් ලේටස්ට් Kotlin version එක. ඉතින් මේක දාගන්න, නැත්නම් ඔයාලට Kotlin documentation එකට ගිහින් බලන්න. ඉතින් ඔයාලට පුළුවන් අපි බලමු Kotlin docs වලට ගිහිල්ලා latest Kotlin version කියලා search කරගත්තා නම්
ෆ්ලට අනේ කොට්ලින් වර්ෂන් කියලා සර්ච් කරගත්තනම් ඔයාට හොයාගන්න පුළුවන්. ඔයාට වෙනවා 2.0.0 තමයි ඩිෆෝල්ට් ලේටස්ට් ස්ටේබල් කොට්ලින් වර්ෂන් එක. ඉතින් මේ දේවල් මම ඔයාලට කලින් කතා කරවාට මතක ඇති. කොට්ලින් වර්ෂන් එක කියන්නේ මොකක්ද, ග්‍රේඩල් වර්ෂන් එක කියන්නේ මොකක්ද, කොට්ලින් ඇන් ග්‍රේඩල් ඇන් JDK එක අතර තියෙන සම්බන්ධතාවය, ওই දේවල් ඔක්කොම මම ඔයාලට කලින් කතා කරලා ඇති. හරි, ඉතින් ඔයාලට ඒ සම්බන්ධතාවය ආයෙත් රිෆර් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පොඩ්ඩක් බලන්න, ඔයාලට බලන්න පුළුවන් කොට්ලින් ග්‍රේඩල් වර්ෂන් වගේ සර්ච් කරගත්තනම් වර්ෂන්ස් ඇන් JDK වගේ මොකක් හරි සර්ච් කරගත්ත නම් ඔයාට තියෙන ඩොකියුමන්ට් එකක් කොට්ලින් ඇන් ඔය ගැලපෙන වර්ෂන්ස් ටික රයිට්. ඔයාට මෙතනදි සර්ච් කරගත්ත නම් අපි බලමු ග්‍රේඩල් ඇන් කොට්ලින් වගේ සර්ච් කරගෙන කොට්ලින් කම්පැටිබිලිටි වගේ සර්ච් කරගන්න. කම්පැටිබිලිටි වර්ෂන්ස් වගේ සර්ච් කරගත්ත නම් ඔයාට කම්පැටිබිලිටි ගන්න පුළුවන්, කම්පැටිබිලිටි මැට්‍රික්ස් එක ගන්න පුළුවන්. රයිට්, මෙන්න මේක තමයි ඔයා යන්න ඕනේ. මෙන්න මෙතන තියෙන ග්‍රේඩල් එකෙන් තමයි ඒක දෙන්නේ අපිට. docsgradle.org current user guide compatibility.html කියන එකට ආවනම් වාට බලාගන්න පුළුවන්. නැත්නම් ඔයා simply kotlin and gradle compatibility matrix කියලා search කරගත්තනම් හරි. එතකොට ඔයාට බලාගන්න පුළුවන් java version එකත් එක්ක run වෙන්න අවශ්‍ය වෙන kotlin version එක මොකක්ද. ඉතින් ඔයා දන්නවා අපි run කරගන්නේ java 17 නිසා ඔයාට වෙන kotlin version එක මේකට support කරන. ඉතින් මේ දේවල් ඔක්කොම බලාගන්න පුළුවන් ඔයාට වෙන 7.3 තමයි අපේ තියෙන kotlin version එක. හරි, ඊළඟට අදාළ කොට්ලින් වර්ෂන් එකට අදාළ ග්‍රේඩල් වර්ෂන් එක තියෙනවා. හරි, මේකේ තාම ගොඩක් දුරට අප්ඩේට් වෙලා නැහැ. ඉතින් මෙන්න මෙතන මේ දේවල් ඔක්කොම වට චෙක් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ කම්පැටිබිලිටි මැට්‍රික්ස් එක වට Java වලට આવත් මේ දේවල් බලාගන්න පුළුවන්. රයිට්, ඉතින් මේ දේවල් මම ඔයාලට කියලා දුන්නේ මේ දේවල් අනිවාර්යෙන් වැදගත් වෙන නිසා ඔයා පොඩ්ඩක් කොට්ලින් ඇන්ඩ් Java කම්පැටිබිලිටි මැට්‍රික්ස් වගේ ඉදිරි සර්ච් කරගත්තනම් ඔයාලට මේ දේවල් ගන්න පුළුවන්. හරි, රයිට්, දැන් ඔය දේවල් අවශ්‍ය නැහැ. ඔයා අනිවාර්යෙන් සෙටිංස් ග්‍රේඩල් එකට ඇවිල්ලා මෙන්න මෙතන කොට්ලින් වර්ෂන් එක අප්ඩේට් කරගන්න 2.0.0 විදිහට. හරි, ඔහො අප්ඩේට් නොකරත් ඔයාට අනිවාර්යෙන් ඉෂුව එකක් එනවා. රයිට්, දැන් අපි රන් කරලා බලමු. ඔයාට වෙන මගේ පික්සල් එමුලේටර් එක සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් මම රන් විතවුට් ඩීබගින් කියන එක දෙන්නම්. අපි බලමු මොන හරි ඉෂුව එකක් එනවද කියලා. අපි ඩිබග් කන්සෝල් එකත් ඕපන් කරගෙන තියාගමු. අපිට බලන්න පුළුවන් මොන හරි ඉෂුව එකක් එනවද කියලා. එතකොට හරි, ඔයාලට පේනවා කිසිම ඉෂුවක් නැතුව දැන් Firebase configure වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා empty scaffold එකක් එනවනම් මේ දේවල් ටික ලස්සනට දැන් setup වෙලා තින්. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෑ. ඔයාලට මතක ඇති අපි කලින් gradle files එහෙම වෙනස් කරගන්න ඕනේ, project gradles වෙනස් කරගන්න ඕනේ, app gradles වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඔය මොනවත්ම කරගන්න අවශ්‍ය නෑ අපිට. flutter file CLI එකෙන් මේ දේවල් ටික දැන් ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි, අපි දැන් මෙන්න මේ දේවල් ටික close කරලා දාමු. ඔක්කොම අපිට අවශ්‍ය නැති දේවල් ටික අපි compatibility matrix එක වාට අවශ්‍ය නම් මම මෙතන description එකේ දාලා තියන්නම්. ඒක පොඩ්ඩක් refer කරගන්න. හරි, අපි අපේ Firebase console එක open කරමු. ආයි Firebase console එක. right, Firebase console එකට අපි යමු. මම මෙතන වෙන link එකකට යන්නේ. පොඩ්ඩක් යට වෙන්න. මේ තින්නේ Firebase console එකට යමු අපි. go to console. right, හරි, account එක select කරගන්න. හරි, අපි සෙටප් කරගත්ත මෙන්න මෙතන social app කියන එක. දැන් ඔයාලට පේනවා Android, iOS and web කියන platforms තුනම activate වෙලා තින්නේ මේ Firebase project එක ඇතුළට. හරි, තාම අපි වෙනවා data create කරගත්තේ නැහැ. ඔය දේවල් අපි හදාගත්තේ නැහැ. right, දැන් අපි බලමු අපේ application එකට අවශ්‍ය වෙන packages ටික මොනවද කියලා. අපි මේ packages ටිකත් අනිවාර්යෙන් install කරගන්න එක ගොඩක් වැදගත්. හරි, මම මෙතන packages install කරගන්න ඔයාලට මතකද මම පොඩි trick එකක් ඔයාලට කියලා දුන්නු මතක ඇති. ඔයාලට මතක ඇති shift control shift p කියන එක press කරගත්තට පස්සේ ඔයාලට වෙන .sdk එකෙන් අපිට add dependency කියලා option එකක් provide කරනවා. එතකොට අපිට manually pubdev එකට යන්න අවශ්‍ය වෙන්නේ. අපිට මෙතනදිම package එකෙන් හැමදාම නම් අපිට මෙතනදි කෙලින්ම install කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ රෙකමෙන්ඩේෂන් එක එන්නේ වා අනිවාර්යෙන් වා .x extension එක ඉන්ස්ටෝල් කරගන්න. සෝරි, මෙන්න මෙතන extensions කියන තැනට ඇවිල්ලා ඔයාට පුළුවන් .dot extension එක select කරගන්න. මෙන්න මේ විදිහට .dot extension එක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි, nice. .dot extension එක ඉන්ස්ටෝල් කරගත්ත නම් ඔයාට පුළුවන් control shift p කියන එක press කරගත්තට පස්සේ මෙන්න මේ add dependency කියන option එක හොයාගන්න. හරි, රයිට්, දැන් අපි බලමු අපේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන ඩිපෙන්ඩෙන්සීස් ටික මොනවද කියලා. ඉතින් මේකෙදී අපිට ඩිපෙන්ඩෙන්සීස් කිහිපයක්ම අවශ්‍ය වෙනවා. අපිට ප්‍රොවයිඩර් එක,
routings වලට අපිට අවශ්‍ය වෙනවා, Google sign in, image picker වගේ ගොඩක් දේවල් අපිට අවශ්‍ය වෙනවා. අපි බලමු එකින් එක මොනවද මේ packages ටික කියලා. එතකොට අපිට ලේසි manually project එක කරගෙන යන ගමන් අපිට packages install කරගන්න අවශ්‍යතාවයක් එන්නේ නැති නිසා. හරි. ඔයා යන වගේ pub spec YAML එකට අපි එකින් එක බලමු මොනවද අපි දාගන්න අවශ්‍ය වෙන packages ටික කියලා. මම මේ විදිහට pub dev එකට යන්නම්. pub dev එකෙන් තමයි අපි packages ටික අපි ගන්නෙ, npm packages ගන්නවා වගේ. හරි. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා firebase co අපි දාගත්තා. cloud firestore කියන package එක මට අවශ්‍ය වෙනවා. cloud firestore package එක තමයි මට මුලින්ම අවශ්‍ය වෙන්නේ. මොකද මං firebase එකෙන් දෙන database එකත් එක්ක, ඒ කියන්නේ firestore database එකත් එක්ක වැඩ කරගද්දී අපිට මෙන්න මෙතන cloud firestore කියන එක අනිවාර්යෙන් අවශ්‍යයි. මම මේක මෙතනට paste කරගන්නම්. right. ඊළඟට අපිට routings setup කරගන්න ඕනේ වා දන්නවා. ඒක නිසා මට routing string setup කරගන්න go router කියන package එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. go router කියලා search කරගන්න මෙන්න මෙතන තියෙන go router path නෙමෙයි go router කියන parent package එක තමයි අපි ගන්න ඕන. හරි. මෙන්න මෙතනින් මේ copy කරගන්න. ඉතින් මේ version numbers එහෙම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. වාට පේනවා go router එකේ 14.2.3 නෙමෙයි වෙන්න පුළුවන්. ඔයා බලද්දි තියෙන්නේ කිසි වෙයක් නැහැ. හරි. go router එකත් හරි. ඊළඟට අපි provider package එකත් අපිට අවශ්‍යයි state management වලට. provider package එකත් අපි මෙතනට දාගමු. ඉතින් මේ provider කියන්නේ ගොඩක් පහසුවෙන් state management වලට අපිට use කරගන්න පුළුවන් package එකක්. අපිට block කියලා එකක් තියෙනවා, and river port කියලා එකක් තියෙනවා, and getex කියලා එකක් තියෙනවා. මෙතන මේ river port කියන එකත් ඔයාලට ගොඩක්ම පහසුයි provider කියන එක දන්නවනම්. but block කියන එක තමයි ගොඩක් වෙලාවට industry එකේ use වෙන්නේ. but block කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. and මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් මේ block කියන package එක අපි පොඩි project එකකට integrate කරගන්න එකේ තේරුමක් නැහැ. අපි ලොකු code එකක් ලියා ගන්න ඕනේ ඒක පොඩි service එකක් implement කරගන්නත්. හරි. ඉතින් block ගැන මම ඉස්සරහට වෙනම session එකක් කරන් කතා කරන්නම්. මොකද block කියන එක අනිවාර්යෙන් ගොඩක් වැදගත්. අපිට provider එකෙන් කරන්න බැරි ගොඩක් දේවල් අපිට පහසුවෙන් වගේම ගොඩක් පිළිවෙලට block වලින් කරගෙන යන්න පුළුවන්. but දැනට අපි provider කියන එක දාගමු. හරි. හරි. මට provider කියන එකත් අවශ්‍යයි. ඊළඟට මට authentication එක වැඩ කරගන්න අවශ්‍ය නිසා වාට මතකද අපි firebase authentication එක වැඩ කරගන්න ඕනේ. ඒක නිසා වාට පුළුවන් firebase auth කියන package එකත් install කරගන්න. මේ මෙතන තියෙන firebase auth කියන package. ඉතින් මේ firebase packages අනිවාර්යෙන් ගොඩක් ප්‍රසිද්ධයි. පටලවා ගන්න එපා. හරියට මේ package එකම install කරගන්න. හරි. firebase auth කියන එකත් හරි. ඊළඟට අපිට google sign in කියන package එක අවශ්‍යයි. Google sign in right. Google sign in අපි බලමු මෙතන අපිට බලමු යටට ඇවිල්ලා බලමු right. ඔයාලට පේනවා Google sign in මේ ටික අපි මේ විදිහට ගහුවොත් හරියට එනවා. Google sign in කියන package එක මේක හරියටම package name එකෙන්ම search කරගමු. එතකොට බොහෝ වෙලාවට Google sign in කියන එක අපිට recommend වෙන්නේ. අපි මෙතන pubdev එකේ නැතුව මේ විදිහට normally අපි search කරගමු. Google sign in flutter. හරි. ඔයාලට පේනවා මෙන්න මේ pubdev එකෙන් මේ package එක Google sign in 6.2.1 කියන එක තමයි තියෙන්නේ. අපි ඒකත් මේ විදිහට දාගමු. හරි. Google provider එකත් එක්ක වැඩ කරගද්දී අපිට මේක අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්. ඊළඟට අපිට images videos එක වැඩ කරගන්නකොට image picker එක අපිට අවශ්‍යයි. multiple images නැත්නම් single image එකක් නැත්නම් video එකක් එහෙම pick කරගන්නකොට අපිට image pick එක අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් මේ නිතරම අපි use කරගන්න packages තමයි මේ දේවල්. ඔයාලට මතකද අපි image picker කියන එක ගොඩක් තැන්වලදී use කරගත්තා වඩ වෙන ගොඩක් popular package එකක් මේක. ඉතින් මේ image picker එක හරහා අපි කොහොමද web එකේ වැඩ කරගන්නේ, android වල වැඩ කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඒක විදි දෙකක්. මොකද file types වෙනස් web එකේ and android වල. හරි. web එකේ සහ mobiles වල. හරි. ඉතින් මේ දේවල් මම ඔයාලට අනිවාර්යෙන් කියලා දෙන්නම්. right. මේ විදිහට pubget එක run වෙනවා නම් pubget එක run වෙන්න අරින්න කිසිම issue එකක් නැවට පේනවා. dependencies ටික install වෙනවා. හරි. ඊළඟට අපි යමු අපි ඊළඟ package එක දාගන්න. අපි දැන් google sign in එක හරි, image picker එකත් හරි. දැන් අපි firebase storage එකවට අවශ්‍යයි. images වගේ store කරගන්න නම් අපිට අනිවාර්යෙන් firebase storage එක අනිවාර්යෙන් අවශ්‍යයි. හරි. firebase storage එක අපි දමු. එතනට දාගන්න. ඊළඟට මට video player එක අවශ්‍යයි. වාට මතකද අපි reels screen එක හදද්දි මට අනිවාර්යෙන් video player එක අවශ්‍යයි.
වීඩියෝ පලේර් එක මෙතනදි වීඩියෝ පලේස් ප්ලගින්ස් ගොඩක් තියෙනවා පැකේජස් ගොඩක් තියෙනවා අපිට අවශ්‍ය පැකේජ් එක තමයි මෙන්න මෙතන මෙන්න මේ 3000 ගණක් ලයික්ස් තියෙන පැකේජ් එක ඉතින් මේ ලයික්ස් ගණන් බලන්න බෑ ඔයාලට පේනවා මේ පබ්ලිෂර් ෆ්ලටර් වලින්ම තමයි මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ ෆ්ලටර් ඩිව් කියන එකෙන් මේකත් අපි දාගමු හරි වීඩියෝ ප්ලේයර් එකත් හරි ඊළඟට පොඩි පැකේජස් දෙකක් අපිට අවශ්‍යයි Google Fonts කියන පැකේජ් එක මට අවශ්‍යයි මෙන්න මේ පැකේජ් එක Google Fonts කියන පැකේජ් එක right හරි ඊළඟට මට අවශ්‍ය date formats එහෙම හදාගන්න intl package එක මට අනිවාර්යෙන්ම අවශ්‍යයි මම මේක කියලා දෙන්නම් කොහොමද අර shortcut එකෙන් add කරගන්නේ කියලා ඔයාලට පුළුවන් control shift p කියන එක press කරන්න කලින් වගේම තමයි ඔයා අනිවාර්යෙන් dot extension එක ඔයා install කරලා තියෙන්න ඕන දැන් මේක enter කරගෙන ඔයාලට පුළුවන් මම මෙතන මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කැමති package name එකක් මෙතන search කරගන්න ඔයාලට පේන enter package name කියලා තියෙනවා නැත්නම් url එක අපිට enter කරගන්න පුළුවන් මට intl නිසා ඔයාලට වෙනවා intl එක සර්ච් කරගත්තට පස්සේ මේ විදිහට intl වලින් ප්‍රොවයිඩ් කරන පැකේජස් ටික අපිට ප්‍රොවයිඩ් වෙනවා මට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන intl කියන පැකේජ් එක මේ විදිහට ඒක සිලෙක්ට් කරගෙන එන්ටර් කරගත්ත ගමන් ඔයාලට වෙනවා pub add එකෙන් ඔයාලට වෙනවා මේ පැකේජ් එක ඉන්ස්ටෝල් වෙනවා හරි හරි දැන් අපි බලමු අපි දාගත්ත පැකේජස් ටික හරියටම ඇඩ් වෙලා තියෙනවද කියලා කපුචිනෝ අයිකන්ස් ටික තියෙනවා මේක iOS එක වැඩ කරගන්න නම් තමයි මේක අවශ්‍ය වෙන්නේ අපිට firebase co කියන එක හරි Cloud Firestore කියන එක හරි Go Router එක හරි Proid එක හරි Firebase Auth කියන එක හරි ඊට පස්සේ Google Sign In කියන එක හරි Image Picker කියන එක හරි ඊළඟට Firebase Storage එක හරි Video Player එක හරි Google Fonts ටික හරි intl එක හරි හරි දැන් අපි බලමු මේ packages ටික මෙහෙම දාගත්තට මන් දන්න ඔයාලට වැඩි ආයිඩියාවක් නැහැ මේ packages මොන වගේ තැන්වලද use කරගන්නේ කියලා ඉතින් දැන් මම ඔයාලට හරියටම ඔය පැකේජස් මොන වගේ තැන්වලද අපි යූස් කරගන්න කියලා දැන් පොඩි අයිඩියාවක් දෙන්න. හරි. අපි වෙන වෙන විදිහට මේක පොඩි කරගෙන මේක අපි සයිඩ් බයි සයිඩ් දාගමු. එතකොට මේක ඔයාලට කියලා දෙන්න ලේසියිමට. අපි මේක මේ ගාණි මගේ තියාගමු. අපි මේකත් මිනිමයිස් කරගමු පොඩ්ඩක් තව. හරි. ඔයාලට වෙන දැන් අපි ඉන්ස්ටෝල් කරගත්ත පැකේජස් ටික අපිට බලා ගන්න පුළුවන් අපේ වම් පැත්තෙන්. and අපිට drawing board එක තියෙන දකුණු පැත්තෙන් අපිට ඒ දෙක discuss කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මුලින්ම අපි දාගත්ත පැකේජ් එක තමයි මෙන්න මෙතන තියෙන Firebase Co කියන පැකේජ් එක. මෙන්න මෙතන තියෙන Firebase Co කියන පැකේජ් එක. මොකක්ද මේ Firebase Co කියන පැකේජ් එකෙන් අපි මේක ටික කරගන්නේ මොකක්ද මේ Firebase Co කියන එකෙන්? Right. අපි එකිනෙක මේ ටික විස්තර කරගෙන යමු. Firebase Co කියන පැකේජ් එක තමයි දැන් මම පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්න හදන. හරි. ඔයා දන්නවා අපේ back end එක විදිහට අපි Firebase තමයි තියාගෙන යන්නේ. මේ ෆයර්බේස් වල අපි ෆයර්බේස් වල ඔයාලට මතකද අපි ડોකියුමන්ට් ඩේටාබේස් එකක් ගන්නවා ડોකියුමන්ට් ඩේටාබේස් එකක් ගන්නවා ඒක තමයි ෆයර්ස්ටෝ කියන ඩේටාබේස් එකකට අපි කියනවා නෝමලි ක්ලවුඩ් ෆයර්ස්ටෝ කියලා හරි ක්ලවුඩ් ෆයර්ස්ටෝ කියන ඩේටාබේස් එක තමයි අපි ගන්නෙ අපේ ડોකියුමන්ට් ඩේටාබේස් එක විදියට හරි ඒක නිසා තමයි අපිට මේ විදියට ෆයර්බේස් කෝ කියන පැකේජ් එක අවශ්‍ය වෙන්නේ මේ ෆයර්බේස් පැකේජස් ටික නැත්නම් ෆයර්බේස් ඔප්ෂන් නැත්නම් ෆයර්බේස් වලින් දෙන සර්විසස් ටික කන්ෆිගර් වෙන්න මේ ෆයර්බේස් කෝ කියනකින් තමයි ඔය දේවල් ටික හරියට කන්ෆිගර් කරන්නේ හරි ෆයර්බේස් වලින් අපි ක්ලවුඩ් ෆයර්ස්ටෝ කියන එක ගන්නවා ඊළඟට අපිට ෆයර්බේස් වලින් අපි ගන්නවා ඔතෙන්ටිකේෂන් සර්විස් එක ඕත් කියන එක අපි ගන්නවා ඒ ඕත් කියන එකත් කන්ෆිගර් වෙන්නේ මේ ෆයර්බේස් කෝ කියන එක හරහා ඒ කියන්නේ කෝ ඇඩ්මින් කෙනෙක් වගේ ඉඳන් මෙයා කන්ෆිගර් කරන එක තමයි මෙතන දිවෙන්නේ ඊළඟට අපි ගන්නවා වට මතක ස්ටෝරේජ් එක ගන්නවා අපි ස්ටෝරේජ් එක විදිහට ෆයර්බේස් වලින් අපි ගන්න ක්ලවුඩ් ස්ටෝරේජ් එක හරි මේ විදිහට මෙන්න මේ දේවල් ටික කන්ෆිගර් වෙන්නේ ඔක්කොම අපේ ෆ්ලටර් ප්‍රොජෙක්ට් එකත් එක්ක නිකන් ඇඩ්මින් කෙනෙක් වගේ ඉඳන් හයි ලෙවල් එකෙන් මෙන්න මේ ෆයර්බේස් කෝ කියන පැකේජ් එකෙන් ඊට පස්සේ මේ මේ දේවල් ඉන්ඩිවිජුවලි වැඩ කරන්න නැත්තේ ඔයා දන්නවා ෆයර්බේස් ඩේටාබේස් එක අපිට ඉන්ඩිවිජුවලි වැඩ කරන්න ඕනේ ඒක නිසා තමයි අපි මේ ෆයර්බේස් වලින් දෙන ක්ලවුඩ් ෆයර්ස්ටෝ කියන ඩේටාබේස් එක අපි යූස් කරගන්න අවශ්‍ය වෙන නිසා තමයි අපි මෙතන ක්ලවුඩ් ෆයර්ස්ටෝ කියන පැකේජ් එක අපි ඉන්ස්ටෝල් කරගත්තේ එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේකට අපි ඉන්ස්ටෝල් කරගත්තා ක්ලවුඩ් ෆයර්ස්ටෝ කියන පැකේජ් එක හරි ඊළඟට ඔතෙන්ටිකේෂන් එක වැඩ කරන්න ඕනේ ඒක නිසා ඔතෙන්ටිකේෂන් එක හරියට වැඩ කරගද්දි අපි මෙන්න මෙතන ෆයර්බේස් ඕත් කියන පැකේජ් එක අපි ඉන්ස්ටෝල් කරගත්තා ඔයාලට මතක ඇති ඒක නිසා ඔයාලට මතක ඇති ඔතෙන්ටිකේෂන් එක වැඩ කරගන්න අවශ්‍ය නිසා අපි මෙතන ෆයර්බේස් ඕත් කියන පැකේජ් එකත් එක්ක අපි වැඩ කරගත්තා ඉතින් ඔයාලට මතකද අපි සමහර වෙලාවට මේ ෆයර්බේස් ඕත් කියන පැකේජ් එකත් එක්ක හරියට වැඩ කරගන්න යද්දි අපිට මිනිමම් SDK වර්ෂන් එක අප්ඩේට් කරගන්න අවශ්‍යයි
බට් මට මෙතනද ඒ විදිර ශ්වයක්කාාව නැහැ වාඩ පෙන ඩිබක් කන්සෝල් එක මම එකයි ත්‍රීස්ටාට් කරගත්ත තව බලමු මෙතන සමහර ලාටක වැඩකරගෙන අදදි තම විශවසෙන්නේ අපට මුලින්ම සට් කරගත් ඉනිශලයිස් වන ම මේ ශුසෙන්න්නේ නැහැ රයිට වඩ වෙන ලස්සන්ට මේ ඇපලිේෂන එක රීස්ටාට්නවා බට් වඩ මොනොහරිම මේ ෆයිබෙස් ඕත් සමග මේ පැජික දාගත්තක වට මොහරි විශ්වයක් කියෙනන මෙතන ගොඩක් කලාට එන්නේ අපේ මිනිම SDK වර්ෂන් එක අප්ඩේට් කරගන්න කියලා මෙ මෙතන දින මිනිම SDK වර්ෂන් එක වාඩ මතකති අපි 23 වලට අප්ඩේට් කරගත්තනම් ඔයති බිච්ච ඉශ්ව එක අපිට අහිංගලා යන අපි බලම එක හොට ස්ටාර්ට් කරගෙන මිනිම SDK වර්ෂන් එක අපිට අනිවාරෙන් අප්ඩේට් කරන්න වෙනවා එක නිසා මේක 23 විදිහට අප්ඩේට් කරගන්න හරි රයිට් අපි ආයෙත් යමු අපේ ඩ්‍රොයින් බෝඩ් එකට මේක ෆුල් ස්ක්‍රීන් දාගමු authentication service එකත් එක්ක manually වැඩ කරන්න අවශ්‍ය නිසා ඒ කියන්නේ ඒ service එකත් එක්ක වැඩ කරන්න අවශ්‍ය නිසා තමයි අපි Firebase Auth කෙනෙක් use කරගන්නේ ඊළඟට storage එකත් එක්ක වැඩ කරගන්න අවශ්‍ය නිසා තමයි අපි අපේ cloud storage කියන අපේ Firebase package එක අපි දාගත්තේ වාඩ මතකද cloud storage වලට අපිට දෙන්නේ Firebase storage කියන package එක වාට මේක බලාගන්න පුළුවන් code එකට ආවම pub spec එකට එන්න මෙතන තියෙනවා Firebase storage කියන package එක හරි රයිට් ඊළඟට අපි ඉන්ස්ටෝල් කරගත් අනිත් පැකේජ් එක තමයි Go Router කියන පැකේජ් එක. ඉතින් මම මේ දේවල් කියලා දෙන්නවා මේ ඇප්ලිකේෂන් එකත් එක්ක එකතුන කෙනෙක්ව කියලා හිතලා. මොකද මේ දේවල් අපි ඩීප්ලි කතා කරා කලින් සෙක්ෂන්ස් වල වෙනම අරගෙන. ඉතින් ඔයාලට මේ විදිහට Go Router එක වැඩ කරගන්න පුළුවන්. Go Router එකෙන් අපි කරන්නේ navigations ටික setup කරගන්න එක අපේ ඇප්ලිකේෂන් එකේ. අපේ ඇපලිකේෂන් එකේ සම්පූර්ණ නැවිගේෂන් නැවිගේෂන් 2.0 තමයි මේ ගෝරවුටර් එක ඇතුළේ යොස් වෙන්නේ නැවිගේෂන් ස්ටැක් එක අපිට මැනේජ් කරගන්න පුළුවන් මේ ගෝරවුටර් කෙනකින් ඉතින් මේ ගෝරවුටර් ගැන වට තේරෙන්නේ නැත්නම් ගෝරවුටර් ගැන අපි කතා කරා වෙනම සෙක්ෂන් එකක් කරගෙන ගෝරවුටර් වල තියෙනවා ඔප්ෂන්ස් ගොඩක් අපි කොහොමද රීඩිරෙක්ට් රවුට්ස් හදාගන්නේ කොහොමද අපි ප්‍රොටෙක්ටඩ් රවුට්ස් හදාගන්නේ නිස්ටඩ් රවුට්ස් හදාගන්නේ ඩේටා පාස් කරගන්නේ කොහොමද query parameters කියන්නේ මොනවද path parameters කියන්නේ මොනවද ඔයගේ දේවල් මම ගොඩක් කතා කරා ගෝරවුටර් සම්බන්ධව මේ දේවල් අනිවාර්යෙන්ම ඔයා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙන එක නිසා අපිට routings වලට තමයි අපි මේ ගෝරවුටර් කියන package එක අපි install කරගත්තේ හරි ඊළඟට අපි හැමෝම දන්නවා provider එකෙන් මොකක්ද කරගන්නේ කියලා provider කියන package එකෙන් අපි කරගන්නේ අපේ application එකේ state එක manage කරගන්න එක state management වලට තමයි මම go router කියන package එක install කරගත්තේ. ඉතින් state management ගැන මම වෙනම section එකක් අරගෙන කතා කරා. ඉතින් මම කතා කරා මොකක්ද මේ state එක කියන්නේ? මොකක්ද state එක manage කරගන්නවා කියලා කියන්නේ? ඔය වගේ ගොඩක් දේවල් ගැන මම deeply කතා කරා. අනිවාර්යෙන් මේ section එකත් ඔවා refer කරගන්න. ඔයාලට මේ sections ගැන වැඩි knowledge එකක් නැත්තම්. හරි. Right. ඊළඟට Firebase Auth හරි ඊළඟට Google Sign In. මෙන්න මේක ගොඩක් වැදගත්. මෙන්න මේක තේරුම් ගන්න ගොඩක් වැදගත්. අපි මේක වෙන පාඩකින් ලියාගමු. Google Sign In මෙතනදී කනෙක්ට් හිතෙන්න පුළුවන් Google Sign In කියන ඔප්ෂන් එකත් Google Sign In කියන ප්‍රොවයිඩර් එකත් අපිට ලබා දෙන්නේ Firebase Auth වලින් නේද? එහෙනම් ඇයි මම මේ විදිහට වෙනම තව පැකේජ් එකක් මම ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන්නේ Google Sign In වලට? මොකද මම Auth කියන පැකේජ් එක Firebase Auth කියන පැකේජ් එක මම ඔල්රෙඩි ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා. රයිට්. ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. අපි දැන් බලමු මොකක්ද මෙතනින් අපි මේ Google Sign In කියන එකෙන් කරගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා දන්නවා අපේ Firebase ප්‍රොජෙක්ට් එක ඩිෆෝල්ට් අපි කන්ෆිගර් වෙලා තියෙන අපේ Gmail එකට නේද? Gmail එක හරහා තමයි අපි Firebase ප්‍රොජෙක්ට් එකක් අපි කන්ෆිගර් කරන්නේ. මොකද Gmail account එකේට තමයි Google account එකේට තමයි අපි Firebase account එකක් Firebase ප්‍රොජෙක්ට් එකක් අපි link කරගන්නේ. හරි? ඉතින් මේ විදිහට අපි සාමාන්‍යයෙන් Google Sign In කියන method එක අපි implement කරගන්නකොට අපිට මේක අපි normally කරගන්නේ අපේ Google Cloud Console එකට ගිහිල්ලා. අපි cloud console එකට ගිහිල්ලා service එකක් create කරගෙන project එකක් හදලා ඒකෙදී අපිට තියෙනවා sign in secret එකක් තියෙනවා ඊට පස්සේ sign in key එකක් තියෙනවා sign in key එක සහ sign in secret එකක් තියෙනවා මේ දේවල් ටික ඔක්කොම අපි configure කරගන්න ඕනේ manually අපි මේ දේවල් ටික manually කරගන්න යනවා ඉතින් මෙන්න මේ Google sign in කියන package එකෙන් ඔයා දන්නවා දැන් තවත් අපි Gmail account එකක් එක්ක තමයි authorize වෙලා ඉන්නේ ඒක නිසා මේ sign in key එක sign in secrets ටික අපිට manually register කරගද්දී අපිට හදාගන්න වෙනවා අපි මේ විදිහට package එකක් මේක වෙනම අපි package එකක් use කරගන්නේ නැත්නම් අපිට manually මේ sign in key එක sign in secrets ටික අරගෙන ඒක අපිට add කරගන්න වෙනවා අපේ project එකට එතකොට තමයි මේ විදිහට තමයි අපිට මේ Google provider එක අපිට හරියට setup කරගන්න වෙන්නේ හරි ඉතින් මේ දේවල් අපිට හරියට setup කරගන්න මේ ඔක්කොම option
ඔප්ෂන්ස් ටික ප්‍රොවයිඩ් කරලා තිබ්බත් මම මෙන්න මෙතනදී මෙන්න මේ සයිට් එකේ මම කතා කරපු දේවල් ටික Firebase Auth කියන පැකේජ් එකෙන් හැන්ඩල් වෙන්නේ නැහැ. මොන ටිකද මෙන්න මේ සයිට් එකෙන් අර සයින් ඉන් කී එක සයින් ඉන් සීක්‍රට්ස් ටික අරගෙන රෙජිස්ටර් කරගන්න වැඩේ තමයි මෙන්න මෙතන තියෙන මේ Google Sign In කියන මෙන්න මේ පැකේජ් එකෙන් කරන්නේ. හරි. එතකොට අපිට සයින් ඉන් කී එක සහ සයින් සීක්‍රට්ස් ටික තියෙනවා නම් අපිට user credentials හරහා මෙන්න මේ userව අපිට ස්ටෝ කරගන්න පුළුවන්. මොකද්ද කරගන්නේ? මෙන්න මේ පැකේජ් එකෙන් keys ටික ගන්නවා authentication වලට අවශ්‍ය. හරි. ඉතින් මෙතනදී මේ keys ටික වලට මොනවද කියලා බලන්න පුළුවන්. අපි මෙතනදී මම ඔයාලට මේ keys ටික මොකද්ද කියලා පෙන්නන්නම්. අපි අපේ Firebase එකට යමු. Firebase එකට ඇවිල්ලා අපි දැනටමත් configure කරගෙන තියෙන project එකට යමු. configure කරගෙන තියෙන project එකේ ඔයාලට පුළුවන් යන්න authentication කියන එකට. authentication කියන එකට ඇවිල්ලා sign in methods කියන එකට යන්න. sign methods වල අපි දැන් මෙන්න මේ Google කියන එක යටතේ තමයි මම කතා කරගෙන යන්නේ. Google කියන එක යටතේ ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මෙන්න මෙතන මේකම පල්ලෙහාට scroll කරගෙන යන්න. මෙන්න මේ විදිහට client ID එකක් සහ client secret එකක් අපි දාගන්න ඕනේ. ඉතින් මේ client ID එක සහ client secrets කියන දෙකම අපිට manually අපිට දාගන්න වෙනවා අපිට package එකක් කරා මේ දේවල් වෙන්නේ නැත්තම්. හරි. ඉතින් ඒක නිසා තමයි අපි මෙන්න මේ විදිහට මෙන්න මේ Firebase වලින් දෙන Google sign in කියන package එක අපි use කරලා තියෙන්නේ. මේ keys විදිහට වට මතකෙදි මෙන්න මෙතන වට බලාගන්න පුළුවන් client ID එක සහ client secret එක. මේ keys විදිහට තියෙන්නේ client ID එක සහ client secret කියන එක. මේ client ID එක සහ client secrets කියන දෙක අපිට අවශ්‍යයි authenticated user කෙනෙක් හදාගන්න නම්. authenticated user කෙනෙක් හදාගන්න නම් අපිට මෙන්න මේ sign in secret එක සහ sign in ID එක අපිට අනිවාර්යෙන් අවශ්‍යයි. හරි. මෙන්න මේ authenticated user කෙනෙක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ user කෙනෙක් හදාගත්ත කියන්නේ මෙයා ගාව user credentials ටික තියෙනවා. user credentials ටික තියෙනවා. user credentials ටික තියෙනවා කියන්නේ අපිට Firebase එකේ authentication යටතේ තියෙන user කෙනෙක් විදිහට store කරගන්න පුළුවන්. මේ විදිහට හෙලනවට පුළුවන් මේ user store කරගන්න. ඉතින් මෙන්න මේ side එක manage කරගන්න මෙන්න මේ package එක මෙන්න මේ side එකේ මේ keys එක්ක වැඩ කරගන්න ටික manage කරගන්න මෙන්න මේ Google sign in කියන package එක. ඒක අපේ default එන Firebase Auth කියන මෙන්න මෙතන තියෙන අපේ Firebase Auth කියන මේ package එකෙන් manage වෙන්නේ නැහැ. ඒක තමයි ඔයා මතක තියාගන්න ඕන. හරි. රයිට්. ඔයා දන්නවා ඊළඟට image picker කියන එක අපිට අවශ්‍යයි. අපේ image එකක් pic post එකක් create කරගද්දී අපිට Google අපිට gallery එකෙන් image එකක් fetch කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. නැත්නම් අපිට අපේ තියෙන camera එකෙන් image එකක් අරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ විදිහට image එකක් pic කරගන්න අපිට අවශ්‍ය වෙන නිසා ඒ වෙර ටික පහසු කරන්න තමයි අපි මෙන්න මේ විදිහට image picker කියන package එක අපි use කරගෙන තින්නේ. ඊළඟට Firebase storage මම කිව්වා. Google Fonts and INTL කියනක ඔයා දන්නවා. INTL කියන්නේ date formats වගේ දේවල් අපිට ලස්සන්ට ලේසියෙන් අපිට මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. Google Fonts කියන්නේ අපිට custom fonts, Google Fonts custom Google Fonts, Google Fonts ඇතුලේ තියෙන fonts අපිට use කරගන්න පුළුවන් අපේ default font එක නැතුව. Google Fonts මොනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට Google Fonts ඇත්තටම අයිඩියාක් නැත්තම් මට මේක කලින් පෙන්වන්නත් බැරි වුණා. ඔයාලට පුළුවන් Google Fonts කියන website එකට යන්න. එතකොට ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් මොන වගේ ෆොන්ට්ස්ද මේ Google Fonts library එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මම මෙතෙන්ද ඔයාලට මතකද කලින් කතා කරා කලින් සෙක්ෂන් එකේ කොහොමද අපි ගාව තියෙන custom Google Fonts එකක් Google Font එකක් නොවන ෆොන්ට් එකක් අපි SRT අපිට තියෙන ෆොන්ට් TTF ෆයිල් එකක් විදිහට දාගන්නේ කියලා. ඒ දේවල් මම කොහොම කලින් කතා කරා කලින් සෙක්ෂන්ස් වල. හරි. ඉතින් දැන් ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට ෆොන්ට් ලොකු ෆොන්ට්ස් library එකක් තියෙනවා. අපි ට්‍රෙන්ඩින්ග් නැත්නම් මෝස්ට් පොපියුලර් ඔයාලට බලාගන්න පුළුවන් මෙතන ලැංග්වේජ් එක අනුවාට පුළුවන් බලාගන්න. ඊළඟට මේ විදිහට මේ රොබෝටෝ කියනවා දන්න ගොඩක් පොපියුලර් ෆොන්ට් එකක්. හරි. ඉතින් මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් අපි ගොඩක්ම යූස් කරගන්න පොපින්ස් කියන ෆොන්ට් එක. ඉතින් මේ පොපින්ස් කියන්නේ ගොඩක් පොපියුලර් ෆොන්ට් එකක්. මේ විදිහට අපිට ෆොන්ට්ස් මේ ඔක්කොම අපිට ගන්න පුළුවන් අපේ Google Fonts කියන පැකේජින් නැත්නම් අපිට මේ දේවලුත් මැනුවලි ආයෙත් configure කරගන්න වෙනවා. ෆයිනලි අපේ තියෙන වීඩියෝ ප්ලේයර් කියන පැකේජ් එක. මෙන්නේ තියෙන වීඩියෝ ප්ලේයර් කියන පැකේජ් එකෙන් තමයි අපි රීල්ස් ඇඩ් කරගන්නවා දන්නවා. මේ රීල්ස් අපිට සේව් කරගත්ත වැඩක් නැහැ. අපේ Flutter application එකේ මේව ප්ලේ කරගන්න අවශ්‍යයි. මේ ප්ලේ කරගද්දී මේක මේවයි මේ ප්ලේයර්ස් වල controls මේවා ඒ දේවල් ඔක්කොම පාසු කරලා තියෙනවා. අපිට මේ වීඩියෝ ප්ලේයර් කියන ඕවරෝල් ගත්තොත් වීඩියෝයක් තියෙනවා නම් ප්ලේ කරගන්න පුළුවන් වෙන්න ඒ වෙලේ පාසු කරලා තියෙනවා අපිට මෙන්න මේ වීඩියෝ ප්ලේයර් කියන පැකේජ් එක. ඉතින් මේකත් අපි ඒක නිසා තමයි අපි ඉන්ස්ටෝල් කරගත්තේ. හරි. රයිට්. එහෙනම් දැන් ඔයාලට හොඳ overview එකක් තියෙන්න ඕනේ අපි කොහොමද Flutter 5 CLI එක use කරගෙන අපි ජෙට් එක සෙටප් කරගත්තේ.
ඇන්ඩ අපි කොහොමද මෙන මේ විතර පැකජ ඉන්ස්ටෝල් කරගත්තයන් ඇයි අපි මෙන මේ පැකජ ඉන්ස්ටෝල් කරගත්ත කිලවාට දැන් හොඳ අයිඩයක් තියෙන්න්න නති මේදවල පිස්සරටත් කතා කරන යමු තින් වාට කලින් වගේම තමයි මේ ආයත් මොනවද පැකජස් මේ කෝඩ්ස් මොනවද කියලා රිප කරගන්න වශන අප ගිට පිපෝසිට කරන ලින්ක තියෙනවා මේ රිපෝසිටි වාඩ පුලන් අපි හදන්න යන ප්‍රජෙට් එකේ සෝෂලි ඇ්ගේ සම්පූර්ණ සෝස් කෝඩ්ගවාට එක්සස් කරන්න හරි අපි දක් කොහොමද ලට ෆය සියලයි ඉන්ස්ටෝල් කරන අපි දැන් ලට ෆය හරහා අපේ ෆයිදේ ඇපිකේෂන් එකට ලට ඇපිකේෂන් එක ලින්ක් කරගත්ත කලතින් ඔට තේරන ඇති අපයාර මනුවලි අරිස්ටේ ගොඩක් ෆලෝ කරනට අඩ අපිට කමාන්්ග නැතක් කමන්ඩ් දෙකතුනකින් අපිට මේ වැඩේ ගොඩක් පාසුවෙන් කරගන්න පුල නති ම මෙතද වල් රගමන් කරනවා ඔයාට මේ ෆලටහය සියල්ලයි ෆටෆය කන්ෆිග කියනකින් වාට ෆයිබේ ප්‍රෙක්්ක් නැත්තන් අල්තම් ෆයිබේස් ප්‍රෙක්්ක් ක්‍රිය් කරන්න පුළුවන් බට් මංගර පෙන්න්න විදිහටම නිතරම ෆයිබේස් ප්‍රජෙක්් එක තෘ ලිංක් කරගන්න එක තමයි ගොඩක්ම හරියටම වැඩ කරන්නේ සමහරලාට ෆටෆයි සියල්ලයිගෙන් ක්‍රියේට් කරන ෆයිබේස් ප්‍රජෙක්් එක අපේ ෆලට ඇපිේෂන් එක ලිින්ක් කරගන්න බැරි ෂුව එකක් සමහර කට්ටියට ඇවිල්ල තින එක නිසා හැමෝටම වැඩ කරන දයක්ත්තයි මංවාට දැන් පෙන්නුවේ හරි රයිට් එන අපි දැන් අපේ ඇපිේෂන් එක වැඩි පටන්ගන්න පුළුවන්දැන් කන්ෆිගේෂන්ස් ටික කරගෙන තියෙන නිසා ඉතින් මෙතින්වා පොඩි ස්පේෂල් දෙයක් මේ ඇපලිකේෂන් එක දෙවාට කියල දෙෙනවා මං කියල දෙන කොහොමද ෆලට වෙබ් එකත් එක්ක වැඩ කරගන්න කියලා හරි ඉතින් මොකක්ද මේ ෆලට වෙබ් එක කියන්න ඉතින් නොවදන්නවා ෆලට කියන්නේ ක්‍රොස් පලට්ෆෝම් ඩිවලොප්මන් ටූල්ලයක් ඒ කියන්නේ අපිට එකම කෝඩ් බේසෙන් අපි හදාගන්න ඇපලිකේෂන් එක අපිට මොබයිල් ඇපලිකේෂන් සලත් වෙබ් ඇපලිකේෂන් එක විදිහට වෙබ් එකෙත් මට රන් කරගන්න පුළුවන් ඉතින් අපි ඊළඟ පාට් එකේදී බලමු කොහොමද අපි මේ දේවල් ටික හරියටම කන්ෆිග කරගන්න කියලාමට අපිට අපි හදාගන්න කෝඩ් බේස් එකේදී අපිට චෙක් කරගන්න විදිහක් අවශ්‍යයි මං දැන් මේ ඇප්ලිකේෂන් එක රන් කරන්නේ මොබයිල් ස්ක්‍රීන් සයිස් එකද නැත්නම් මම මේ ඇප්ලිකේෂන් එක රන් කරන්නේ වෙබ් ස්ක්‍රීන් සයිස් එකද නැත්නම් ඕවරල් මම මේ ප්ලට්ෆෝම් එක සහ ස්ක්‍රීන් සයිසස් මං ඩිෆරෙන්ෂියේට් කරලා අඳුර ගන්න ඕනේ. ඉතින් මේ වැඩේ කරගන්න මට විජෙට් එකක් තියෙනවා. අපිට මේ ස්පෙසිෆික් වැඩේම කරගන්න තමයි මේ විජෙට් එක තියෙන්නේ. අපි බලමු මේ දේවල් ටික සෙටප් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මේ සෙක්ෂන්ස් වල කතා කරත් දේවල් මොනවා හරිම ඉෂුව එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි බලමු අපේ රෙස්පොන්සිව් ලේඅවුට් එක හදාගන්නේ කොහොමද කියලා අපේ ඊළඟ සෙක්ෂන් එකේ.